පාර්ලිමේන්තුවේදී සම්මත කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම් පතට ඇමරිකානු රජය සිය කනත් සල්ල පළ කර තිබෙනවා. මෙම පනත ප්‍රකාශනයේ නිදහසට නවෝත්පාදනයන්ට සහ පෞද්ගලිකත්වයට තර්ජනයක් වන බවට සිවිල් සමාජය පෙන්වා දී ඇති බවයි ඇමරිකානු තානාපතිනි ජූලි චන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ. අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගන්නේ නැතිව මෙම පනත සම්මත කිරීම නිසා ඇතිවන බලපෑම ගැන තමා කනගාටු වන බවත් ඇමරිකානු තානාපතිනිය වැඩිදුරටත් පවසනවා. මේ පනතින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනතුරට ලක්වන බවත් පැහැදිලි නැති සහ සීමා සහිත නීති නිසා මෙරට ආර්ථික වර්ධනය අඩාල වන බවත් ඇමරිකානු තානාපතිනිය පෙන්වා දෙනවා. මෙරට ආයෝජනයන්ට සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනයටත් මේ තුළින් බාධා ඇතිවන බවත් ඇය පෙන්වා දී තිබෙනවා. එනිසා විනිවිද භාවයන්ට ප්‍රමුඛත්වයේදී නීති සම්පාදනය කර රටේ ජනතාවගේ හඬ යටපත් කරන්නේ නැති බවට සහතික වන ලෙසයි ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එල්ලා සිටින්නේ. මේ අතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පතට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්කොට, HMD නවාස්, ශිරන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන අයකින් සමන්විත පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීන්දු කරන ලෙසilla මෙවන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 27ක් පමණ ගොනු කර තිබෙනවා. කොළඹ අගරදුගුරු කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන්, සභික ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාර්යප්පර්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමාජවාදී තරුණ සංගමය, පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලා වේදින්ගේ සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා. මෙම පෙත්සම්වල බගඋත්තරකරු ලෙස නීතිපතිවරයයි නම් කර ඇත්තේ. යෝජිත පනත් කෙටුම් පතේ ඇතැම් වගන්තිවලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස මෙම පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.